ජැක්සන් ඇන්තරී මහත්තයාගේ මූරත්යකට ගිහිල්ලා 18:18 කියන මූරත්යකට ගිහිල්ලා මම මේ ජැක්සන් ඇන්තරී මහත්මයාගේ මරණ ගෙදර කරන්න ඕන කතාව මීට ඉස්සෙල්ලා කරලා තියෙනවා. ඒක මම හිතන්නේ බොහෝ කට්ටියක් බල්ලා තියෙනවා. මම එදත් කියන්නේ මේ මල්ල ගෙදර ඇවිල්ලා ගුණකතනය කරන්න ඕන එක මම මෙතන කරනවා කියලා තමයි කිව්වේ. මම දන්නේ මට මොකද එහෙම හිතුනේ කියලා. කොහොම හරි ඒක එහෙම වුණා. එදා මම එතුමන්ට ජීවත් වෙලා ඉද්දී ඒ වර්ණාව සේරම කෙරුවා. ඉතින් මම වගේ හිතට ඒක හරි සතුටක් අද. ඒ කියන්නේ මම එතුමට ඒ ඕන ගෞරවයේ වටිනාකම යාගෙම එයා ජීවත් වෙලා ඉද්දී යාගේ කන් දෙකට ඇහෙන්න කියන අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මට හම්බුනේ මම හිරේදී අපි ලේකම්තුමාට කතා කරලා කිව්වා මොනවද කන්න කැමති රංජන් කියලා අහන්න කිව්වම කිව්වා කෙහෙල් කොලේ බත් එකක් කන්න ආසයි කිව්වම මේ ඇක්සිඩන්ට් වෙන්න දවස් 3කට ඉස්සෙල්ලා හරියටම වැලිකඩට ආවා විශාල කෙහෙල් කොලේ බත් එකක් අරගෙන මං කැමතිම ඌරු මස් ගොඩක් අග්ග ඉතින් මුළු හිරකාරෝ සේරම ඒ වාට්ටු හිටිය කට්ටියම කෑවේ දා ජැක්සන් ඇන්තනිගේ නාපු කෙහෙල් කොලේ බත් එක. මගේ හොඳම මිත්‍රයා මම අරුණෝලිස් පිටගම් කාර්යයේ එයා තමයි මගේ ලොකු අයියා මාල්ලි ෆොන්සේකා මහත්මිය අපේ අම්මා තිසබේසේකර මහත්තයාගේ පිටගම් කාර්යයේ මගේ හොඳම යාළුවා ඉතින් මොනවා කරන්නද මේ මේ ජීවිතය කියන්නේ පොඩි සංචාරයක් අපි ජීවත් වෙන්නේ අවුරුදු 60ක් 70ක් 80ක් වගේ කාලයක් ඉතින් මම මේ කතාවෙත් කියනවා අපි දෙනගෙන් කාට ඉස්සෙල්ල වීසා හම්බෙයිද දන්නේ නැහැ කියලා. ඒ කතාවේ කියනවා මට මේක කියන්න ඕනේ ජැක්සන්ට අපි දෙනගෙන් කාට ඉස්සෙල්ල වීසා හම්බෙයිද දන්නේ නැහැ කියලා. එයාට වීසා එක හම්බුණා ඉස්සෙල්ලා. මගේ වීසා එකත් on the way. ඉතින් මේක තමයි ජීවිතේ. නමුත් එක දෙයක් කියන්න ඕනේ ජැක්සන් ඇන්තනි කියන රංගදරයාට ගොඩක් පහුගිය ටිකේ ජනතාව දොස් කිව්වා මේ මේ එක එක දේවල් හින්දා නමුත් මෙතනදී ආරංචින දේ තමයි ඔහු වැහැරිලත් නැහැ. ඉතාලම හොතට බොඩි එක තියෙනවා. හුස්ම ගන්න අපහසුතාවයක් හින්දා තමයි මේ මේ ඒ කියන්නේ තනියම හුස්ම ගන්න තමුන්ගේ සුව ශක්තියෙන් හුස්ම ගන්න දොස්තරලා යෝජනා කරලා තමයි මේ නාලේ ගලවලා තියෙන්නේ. ඉතින් සනීප වෙන්න හිටියෙක් කෙනෙක්. නමුත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් එයාගෙන ආපු ආයුෂ
එකක් කියන්න ඕනේ මේ වගේ කැපැසිටියක් තියෙන ඇක්ටර් කෙනෙක් නම් මම දැක්කේ නෑ එදා කිව්වා වගේම නිවේදන කලාව සින්දු කීම අධ්‍යක්ෂණය තිරකතා ලිවීම එතකොට ගංගදිගේද අබාද ඒ දැනුම ඉතිහාස ඥානය ඔය සේරම තියෙන නළුවෙක් නම් නෑ ඉතින් ජැක්සන් නොනම් රිප්ලේස් කරන්න බෑ ආයේ ඒ වගේ චරිතයක් ආයේ ගේන්න කාටවත් බෑ ඒක පුළුවන් ජැක්සන් ඇන්තිනි පමණයි නමුත් එයා ඒකටම හරියන පුත්තු දෙන්නෙකුයි දුවෙකුයි තියලා ගිහිලා තියෙනවා ඒගොල්ලෝ තති දක්ෂයෝ ඉතින් තාත්තගේ නම ගේනියන් ඒගොල්ලන්ට ඉඩ ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා ජැක්සන්ට සුභ